අපි චුට්ටක් අපේ සිහිය ගැන තේරුම් ගන්න උත්සාහයක් ගන්න. පිංගතුනි, එක තැනක තියෙන උන්නාබ කියලා බමුණේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ඒ තමයි එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකද්ද කියලා අහනවා. මොකද්ද අහන ප්‍රශ්නේ? එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ගේ පිළිසරණ මොනවද? අපිට එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් තියෙන පංච ඉන්ද්‍රියන්. ඇස. ඇසට ගෝචර වෙන්නේ රූප. කනට ගෝචර වෙන්නේ ශබ්ද. නාසයට ගෝචර වෙන්නේ ගඳ සුවඳ. දිවට ගෝචර වෙන්නේ රස. කයට ගෝචර වෙන්නේ පහස. එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් පහක් තියෙන. ඇහෙන් රූප විතරයි. ඇහැට ශබ්ද ඇහෙන්නේ නැහැ. රස දැනෙන්නේ නැහැ. කනින් ශබ්ද විතරයි. කනට රූප පේන්නේ. එතකොට වෙන වෙනම ගෝචර විෂයන් නැති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණ මොකද්ද කියලා අහන බුදුරජාණන් වහන්සේ වදාළ උන්නාබ එකිනෙකට වෙන වෙනම ගෝචර විෂයන් ඇති පංච ඉන්ද්‍රියන්ට පිළිසරණයි කියව මනස. එහෙමනම් මේ මනස කියන ආයතනයේ පංච ඉන්ද්‍රියන්ටම පිළිසරණ වෙලා තියෙන. පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියන. ඒ කියන්නේ ඇහැට පේන දේවල් මනස අනුභව කරනවා. කනට ඇහෙන දේවල් මනස අනුභව කරනවා. නාසය දිව කය කියන මේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු මනස තමයි අනුභව කරන්නේ. ඒකනේ අපි ඇහෙන් දැක්ක දෙයක් අවුරුදු ගානකට පස්සේ හරි ආයෙ සිහි කරන්න බැයිද? ඇයි? ඒ දකින දේ මනසේ තැන්පත් වෙනවා. කනින් අහපු දෙයක් කාලෙකට පස්සේ ආ මං ඔක අහලා තියෙනවා. ඒ කාලේ ඔයක මේ විදිහටයි ඉස්සර මෙහෙමයි කිව්වේ. එතකොට අපිට එහෙම ආපහු ආවර්ජනය කරගන්න පුළුවන් ඒ ඇහෙනදී මනස අනුභව කරන. එතකොට මේ වගේ පංච ඉන්ද්‍රියන්ගෙන්ම ගන්න අරමුණු අනුභව කරන්නේ මනසයි කියන්නේ. එතකොට මේ බමුණා තව ප්‍රශ්නයක් අහනවා. සාමීනි, එහෙමනම් ඔය තරම් වැදගත් මනසට තියෙන රැකවරණේ මොකක්ද? පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු ඒකට පිළිසරණ මනසනම් මනසට තියෙන පිළිසරණ මොකද්ද කියලා. බුදුරජාණන් වහන්සේ වදාළ මනසට තියෙන පිළිසරණ තමයි සතිය, සිහිය. වෙන දෙයක් නෙමෙයි. දැන් නිකන් හිතන්න, අපිට හොඳට සිහිය තියෙන තාක්කල්, සිහිය පවත්වන්න පුළුවන් තාක්කල් පංච ඉන්ද්‍රියන්ගෙන් ගත්ත අරමුණු සිහි කර කර මතකිට ගන්න පුළුවන්. දැන් අපි හිතමු අපිට හොඳට සිහි කල්පනාව තියෙන තාක්කල් ඇහෙන් දැකපු දේවල් සිහි කරගන්න පුළුවන්. කනින් අහපු දේවල් සිහි කරගන්න පුළුවන්. නාසයට දැනෙච්ච දේවල් සිහි කරගන්න පුළුවන්. සිහිය අවුල් වෙනකොට මොකද වෙන්නේ? සිහි කල්පනාව අවුල් වෙලා යනකොට මේ දැකපු දේ මේ මතක නැහැ. ඊට පස්සේ මේ අහපු දේ මේ මතක නැහැ. මේ කාපු වීපු දේවල් මතක නැහැ. අර පංච ඉන්ද්‍රියන්ගෙන් ගන්න අරමුණු මනස අනුභව කරාට ඒ මනසේ රැකවරණේ සිහි අහිමි වෙච්ච ගමන් ඒව ආයෙම සිහි කරගන්න පුළුවන්කම නැති වෙනවා. එහෙමනම් අපිට පේනවා අපිට මේ මනසේ රැකවරණේ සිහිය තියෙන තාක්කල් තමයි අපේ මේ ඔක්කොම සෙල්ලම් ටික. ඒ සිහිය දියුණු කරන්නයි බුදුරජාණන් වහන්සේ දැන් සතර සතිපට්ඨාන සම්පූර්ණයෙන්ම තියෙන සිහිය දියුණු කරන වැඩපිළිවෙල. අපි භාවනා කරනකොට, අපි ධර්මයේ වඩනකොට අපේ සිහිය දියුණු වෙනවා. සිහිය දියුණු වෙන්න මතක ශක්තිය වැඩි වෙනවා. අර ඇහෙන් ගන්න අරමුණු අනුභව කරන්නේ මනස. එතකොට මනසේ සිහිය දියුණු වෙන්න ඒ ගත්ත අරමුණු ගැන මතකේ වැඩි. දැන් බලන්න, අපිට වගේ නෙමෙයි මහරහතන් වහන්සේලා වැඩ හිටිය කාලේ ඔය 84,000ක ධර්මස්කන්ධය මේ පොත්වල ලියාගෙන එහෙම සටහන් තියාගෙන එහෙම මතක තියාගත්ත නෙමෙයි. බුදුහාඳුරන්ගේ කාලෙ භික්ෂුන් වහන්සේලා ධර්මයේ ඉගෙන ගත්තේ සුතා, හොඳට බණ අහගෙන ඉන්න. දතා, අහන දේ ධාරණය කරගන්න. වචසා පරිචිතා, නිතර ඒ අහපු දේ වචනින් පුරුදු කරන, සජ්ජහායනා කරන, කටපාඩම් කරගන්න. ඒ අහපු දේ නිතර නිතර වචනේ පුරුදු කරන, වචසා පරිචිතා. ඊළඟට මනසානුපෙක්කිතා,
නිතර නුවනින් විමස විමස බලන. අපි කියන්න යෝනිසෝ මනසිකාරය දෙනවා කියලා. නිතර නුවනින් විමස විමස ඒ අහපු දේ ගැන තමා තුළින් විමස විමස බලන. අන්න එතකොට දිට්ඨියා සුප්පටි විද්දා. ඒක තමන්ගේම අවබෝධයක් බවට පත් වෙන. ඔක තමයි බුදුහාඳුරු පෙන්නපු ක්‍රමේ. ඒ ක්‍රමේ තුල ධර්මය අහලා හොඳට සජ්ජහායනා කර කර මතක තියාගෙන විමසමින් තමා තුළින් ගලපමින් බලමින් එහෙම ගමනක් ගිය නිසා හොඳ මතක ශක්තියක් තිබ්බා. සිහිය දියුණුණා. ඒකනේ මේ 84 දහසක ධර්මස්කන්ධේ කටපාඩමෙන්ම ගෙනාවේ. දැන් ඉස්සර ඉඳලා තියෙන ඔය ලංකාවේ වුණත් අනුරාධපුර යුගයේ හිටපු භික්ෂුන් වහන්සේලා ගැන සඳහන් වෙනවා දීඝ බාණක කියනවා. මුළු දීඝ නිකායෙම කටපාඩම් කරගත්ත හාමුදුරුවෝ ඉඳලා තියෙනවා. මජ්ඣිම බාණක කියන මජ්ඣිම නිකායෙම කටපාඩම් කරගත්ත ස්වාමීන් වහන්සේලා ඉඳලා තියෙනවා. සංයුක්ත බාණක සංයුක්ත නිකායෙම කටපාඩම් කරගත්තයි. අංගුත්තර නිකාය ඔය වගේ වෙන වෙනම කොටස් සම්පූර්ණයෙන් කටපාඩම් කරගත්ත අය ඉඳලා තියෙනවා. එතකොට නිකං කියවල තියෙනවා කියන එක නෙමෙයි කටපාඩමෙන් කියන්න පුළුවන්. පොත් පිටින් කටපාඩමෙන් කියන්න පුළුවන්. ඒ තරම් මතක ශක්තියක් එන්නේ සිහිය දියුණු කරමින් යන වැඩපිළිවෙලක් නිසා. පින්තුනේ දැන් අපි අර සෝතානුගත සූත්‍රය පැත්තට ආවොත් දැන් ওই ටික හොඳට ඔළුවේ තියාගෙන මේ දේශනාව තේරුම් ගන්න උත්සාහයක් ගන්න.